අරුවෙන් මේ හතරවෙනි වැඩසටහන ඉදවත් ලැබීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. අවුතුසම මේ අපේ මේ අපි බොහොම රටම ගෞරව කරපු කෙනෙක් තමයි මේ විජිත රෝණ මහතෙතුමාගේ ජ්‍යොතිෂ ඇස විදිදිලා පහුගිය කාලේ කීප වතාවක් වැකි ගැන හුඟක් සතුටුයි ඒවා ඉෂ්ට වීම ගැන. එහෙත් මේ මට නම් මේ මංගල යෝජනා ගැන නෙමෙයි කතා කරන්නේ. මට හිතුණා අපි සංගල්ලේ තියෙන නිසා මේ ඊයේ දවසේ අපිට අපි මේ රට වෙනුවෙන් ලොකු පෙබිදීමක් ඇති වුණා චුර්ලපනේදී. ඒ වුණාට මේ රටේ අනාගතය කුමක් වෙයිද කියන ලොකු සැකයක් තියෙනවා. ජනතා මතය ගරු නොකර යන විදියක් ඒක පාපය පාපකාරී ගහයන්ගේ බලපෑමක්ද රජයත් රාජ්‍ය පාලනයත් නොමග ගියා වූ විදියක් තමයි පේන්නේ. එහෙනම් මේක අර මුරුග සංවර්ෂාවට මිනිස්සු වුණාම මිනිස්සු පේන්නේ මේ සතා සිව්පාව විදියටලුනේ. ඒ වගේ තමයි මට හැඟෙන්නේ. ඒකම තවතර අපේ මේ ජ්‍යොතිෂ්‍යවේදී අපේ විජිත රෝහණ මැතිතුමා සඳහන් කරනවා. අනිත් ජ්‍යොතිෂ්‍යවේදීන් ඇත්ත කියන්නේ නැහැ කියලා. ඇත්තටම අපිට සැකයි අර ඉන්නවර මේ කවුද මන් දන්නේ හුඟා මේ ආණ්ඩුව කැමැත්තෙන් එයා කරනවද මන් දන්නේ ස්පේන්නේ නැති එක්කෙනෙක් කරගෙ එහෙම කියන්නේ. මේ රාජපක්ෂ මහත්තයලට ආයිනම් මේ යන්න බැහැයි අරලියක මන්දිරට කියන ඔබතුමාගේ ජ්‍යොතිෂ ඇසින් ඇත්තටම ඔබතුමා කියපු අනාවැකේ සාර්ථක වෙච්ච බව අපි පහසු දැක්සේ අපි තංගල් පුරවැසියන් වශයෙන් අපි දන්න බොහෝ දෙනෙක්. ඔබතුමාගෙන් අපි අහන්න කැමති මේ ගැන රටේ තත්ත්වය අනාගතය අතේ අනාගතය. එතුමන් අහන්නේ එතුමාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධව නෙමෙයි අපේ මාතෘභූමියේ අනාගතය පිළිබඳව තමයි එතුමන් අහන්නේ. ඔව් මම මේ වගේ ප්‍රශ්න අප රට ජාතියට ආදරය කරන අයගේ ඇඟිගෙන මම අගය කරන එතුමා සුසිර මහත්මයාගේ අහන ප්‍රශ්න ගැන මම පිළිතුරු දෙන්නම්. ඒකට විශේෂයෙන් සුසිර මහත්මයා මේ ඉන්දික තොටවත්ත කියන්නේ මේ පෙරේතෙක් බඳගෙන ජ්‍යොතිෂය කරන පුද්ගලයෙක්. ඒක මේ පිළිබඳව ජ්‍යොතිෂවේදීන් දන්නවා. මේ මිනිස්සු කොහෙද අනාවැකියක් කියලා තියෙන්නේ මම දන්නේ. ඔබතුමා මේ මිනිස්සු අනාවැකියක් කියලා තියෙනවා කියලා කියනවා. කොහෙද අනාවැකියක් කියලා තියෙන්නේ? රෑ 12:48ට වෙනත් නාලිකාවක ජනාධිපති මැතිවරණයට කලින් අන්තිම සති දෙකේ මහින්ද රාජපක්ෂත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා කියපු මිනිහා මෛත්‍රීපාල දිනනවා කියලා මුලින් කිව්වා. එතකොට මිනිස්සු නිදි ප්‍රෝග්‍රෑම් ඔක්කොම බලන්නේ නැහනේ. මම මේ වැඩසටහන බැලුවා. ඊට පස්සේ YouTube එකට දානවා අර කෑල්ල විතරක් කපලා. ඡන්දෙන් පස්සේ මිනිස්සු නොමග ඇරියා. අන්ධ කෙනෙක් වුණාට හරි කපටි සූර මිනිස්සෙක්. ඒක තමයි මේ රටේ උනේ. මේ මිනිස්සෙ එතකොට මගේ අනාවැකිය කොපි කරලා කියපු එක තමයි කිව්වේ. 2013 අප්‍රිල් 30 TNL රූපවාහිනිය මම කිව්වේ මහින්ද මහත්තයාට මේ දිනන්න බෑ කියලා. මම තමයි කිව්වේ. ඒක තමයි කොපි කරලා කිව්වේ. මෙයා ඊට පස්සේ අනාවැකියක් කිව්වා අපේ කියුබාවේ ෆිදෙල් කාස්ට්‍රෝ මැතිතුමා මාර්තු 25 මිය යනවා කියලා. ඒක බොරු වෙලා තියෙනවා. තව අනාවැකියක් කිව්වා සරත් පොන්සේක රට ඇරලා යනවා කියලා. ඒකත් මේ වෙනකොට බොරු වෙලා තියෙනවා. ඊළඟට මේ මිනිස්සයා කිව්වා ප්‍රසන්න රණතුංග 2020 අගමැති වෙනවා කියලා. ප්‍රසන්න රණතුංග 2020 අගමැති වෙන එක බොරුවක් කියලා මම පිළිතුරු දීලා තියෙනවා. මේ මිනිස්සු ටීවී චැනල් වල ගිහිල්ලා පටවෙච්ච මිනිස්සු වෙනත් නාලිකාවක් මේ මුළු රටම නොමග යවන දෙයක් කරා. පෙට්ටි තුනක් තියලා පෙට්ටි තුනේ ඒවා තියෙනවා කියන්න කිව්වා. මෙයා කියලා පෙන්නුවා. පෙට්ටි තුනේ තියෙනවා මේ මිනිස්සුන්ට කියලා උගන්වලා තමයි ඒ නාලිකාව ජනප්‍රිය කරගන්න ඒ කරේ. ඊට පස්සේ තව නාලිකාව මේ මිනිස්සයා ගෙන්නුවා. පෙට්ටි තුනේ තියෙනවා කියනකොට එදා කියන්න බැරි වුණා. විද්‍යාකුලපති මහත්මයා කාඩ් කූට්ටම කතේ තියන් කිව්වා පුළුවන් නම් කියන්න. ඔයා මේ ඉචුවරේ කියලා Facebook එකක් අදාගෙන තියෙනවා. ඔබතුමා මේ පිළිබඳව ඔබතුමා බොහොම වගකීමෙන්ද මේ ප්‍රකාශ කරන්නේ? මම මහත්මයෝ වගකීමෙන් තමයි හැමදේම කතා කරලා තියෙන්නේ. මම මේ ජ්‍යොතිෂයේ අනාවැකි කියන්න මේ ටීවී මාධ්‍යට එන්නේ නැහැ කිව්වනේ. මගේ අනාවැකි වරදිනවනා. හරිද? මේ මිනිස්සයාගෙන් ජ්‍යොතිෂය මේ උපදෙස් ගන්න යනවනම් කෙනෙක් එයා මන්දබුද්ධිකයෙක්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ලංකාවේ හොඳ මානසික වෛද්‍යවරයෙක් දුන්නේ යාට චරිත සාතිකයක්. මෙයා සිංගිති මානසික රෝගියෙක් කියන එක තමයි මෙයාට තියෙන රෝගය කියලා කිව්වා. මේ මිනිස්සු ගෙන්නන්නේ මන්දබුද්ධික මිනිස්සු තමයි TV channel වල.
මේ ඊළඟට එතුමා කිව්වා මහින්ද රාජපක්ෂගේ බල්ලෙකුටවත් රාජපක්ෂ පවුලේ බල්ලෙකුටවත් අරලියගහ මන්දිරයට එන්න බෑ මේ මිනිස්සයා. ඉතින් මේ මිනිස්සයා ගැන මං කියපු දේවල් අනුව මේ මිනිස්සයා කියන ඒවා විශ්වාස කරන්න ඕන මන්දබුද්ධික මිනිස්සු විතරයි. මෙයා කියපු අනාවේ කියන්නේ නැහැ නේ. මගේ අනාවේ කිය කොපි කරපු එක ඇරෙන්න. කොහොම එක ගලේ පුරුල්ල දෙන්නෙක් මරපු එක කන්නේ කරේ. මහින්ද මහත්තයා දිනනකොට මෛත්‍රීපාලත් දිනනකොට මහින්ද මහත්තයා වීඩියෝ කෑල්ල කපලා YouTube එකට අරක විතර සකස් කරලා මිනේ ලව්ව දැම්මා. ඒ වගේම මිනිස්සු නමද යවපු ආකාරයේ. ඉතින් මගේ TNL එකේ නැවත විකාශනයක් දැම්මේ නැහැ. මට ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. ඒකේ ඩිරෙක්ටර් කෙනෙක් පවා අසුණා ඒ හේතුවන් නිසා. මම කල්ලාතුව දැකපු දේවල් මේ ගොඩක් කලින් අවුරුදු එකහමාරක් කලින්. ඒ වගේම විජිතරෝණ මහත්මයා තංගලේ හසිත මහත්මයා හෙව්වා දැන් මේ වකවානුවත් එක්ක අනාගතයේ මාතෘභූමියේ ග්‍රහචාරයත් එක්ක අපිට අනාගතයේ ඉරණම මොන වගේ දෙයක් වෙයිද කියන එක. නෑ ඊට කලින් කියන්න ඕනේ එතුමා මහින්ද රාජපක්ෂ බවුලේ බල්ලෙක්වත් වෙන්නේ නැහැ කියුවනේ. ඊයේ ඔප්පු කරානේ මේ තුසිත මහත්මයා මෙහි පළවෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තියෙන බලවේගෙ කොහොමද කියලා එතුමා දැන් පරාජිත වෙලා අවුරුද්දක් ගිහිල්ලා බලන්න ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මම දැක්කා ගුවනින් ගත්ත දර්ශන මේ YouTube පරහා මම දැක්කේ නැහැ මගේ ජීවිතේ ඒ වගේ සෙනඟ කම්දරාවක් මගේ ජීවිතේල දැකලා නැහැ පරාජිත මහින්ද රාජපක්ෂ මහත්තයා බලවත් වෙලා තියෙනවා දැන් මට තේරෙන්නේ ඒකයි ඉතින් මම කිව්වනේ 2017 ජනවාරි 24 කලින් පෙරලියක් සිද්ධ වෙනවා මේ රටේ ආ පෙරලියක් සිද්ධ වෙනවා ප්‍රභූවරයෙකුගේ මරණය සිද්ධ වෙන්න තියෙනවා කියලා මම කියලා තියෙනවා ඒකෙන් බේරෙන්න ක්‍රමයක් කියලා තියෙනවා ජ්‍යොතිෂය ගණන් ගන්න නැත්නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඒක තමයි මට කියන්න තියෙන දේ. ඔබතුමා අහන්නේ ඊළඟ ප්‍රශ්න මොකද්ද ඔබතුමාගේ? එතුමා අහන්නේ අනාගත ගහචාරය අනුව මාතෘභූමියේ වෙනසක් වෙයිද? ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ඉවත් කරලා වර්තමානය තුළ එතුමාට විශාල කෙනෙහිලිකම් කරනවා මේ පිළිබඳව තමයි එතුමා ප්‍රශ්න කරන්නේ. ඔව් මම දන්න තරමින් මේ එතුමාගේ ආරක්ෂාව ඉවත් කරලා තියෙන්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාවේ අනදිනදාරිය මේ රටේ ජනාධිපතිවරයා. ඉතින් මම දන්න තරමින් නම් මම දේශපාලනය කරපු මිනිස්සෙක්. මම 2000 මහමැතිවරණ කොළඹ දිස්ත්‍රික්කෙන් සියලු උරුමෙන් තරං කරලා 15645 චම්දරන් තුන්වෙනිය උනේ මම චම්පකරණවක එක එස්එල් ගුණසේකර දෙක මම තුන. ඉතින් මම දේශපාලනය කරමු මිනිහෙක්. එදා මම දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා වෙඩි නොවදින බෙන්ස් එකක් තමයි දීලා තිබ්බේ මෙතුමාට. ඒ අද මෙතන මොකක්වත් නෙමෙයි උනේ. අද දවල් අපි ප්‍රවෘත්ති වලින් මේවා දැනගන්න ලැබුණා. ඊයේ ජනගහන දැකලා බය වෙලා තියෙන්නේ මෙතුමගේ. ඔක තමයි ඇත්ත කතාව. මෙතුමා 2005 බලයට ආපොටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඊළඟ සැරේ බලයට එනවා. ඒක වළක්වන්න බෑ. එතකොට ඔය තොටවත්ත කියන මිනිහා අන්ද මිනිස්සයා සොයා ගන්න පුළුවන් මේ දන්න හැංගෙන්න තමයි වෙන්නේ. හැංගෙන්න දන සොයා ගන්න තමයි යාට වෙන්නේ. හොඳයි. මම තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මෙතුමගේ බලය එතුමා පෙන්නවා. හරිද? ඒක ඉදිරියේදී ඊළඟට එන්න තියෙන මැතිවරණය තමයි තුසිත මාත්මයා ඔබගේ ප්‍රශ්නෙට මම මේ පිළිතුරු දෙන්නේ. කාලය අවශ්‍යයි මේ වගේ වට දේශපාලන ප්‍රශ්නකට උත්තර දෙන්න. ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අදානාවේ කියක් කියනවා ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරඟ කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. ඔබතුමාට මේ පිළිබඳව සහතිකයක් දෙන්න පුළුවන්ද බොහොම වාසිය. මම කියපුවා වැරදිලා නැහැ නේ එහෙම ප්‍රශ්න කරන්න. එපා. මම කියපුවා වැරදිච්ච දාට මම එන්නේ නැහැ. මේ අනාවැකි කියන්නේ මම. මගේ ජෝතිෂය කරනවා අනාවැකි කියන්නේ. මේ ඉන්දික තොටවත්ත කියන්නේ එක එක මිනිස්සු මෙහෙවන මිනිහෙක් නේ. කවුද එහෙම මිනිස්සෙක් කියන විශ්වාස කරන්නේ? අන්ධයෙකුට පුළුවන්ද මිනිස්සෙකුට නැගතක් දෙන්න? මේ තව කෙනෙකුෙන් කම්පියුටරේ ආධාරයෙන් යමක් කරන්නේ. ගිහපු අය කියන අයියෝ රැවටිලා ගියා කියලා. හරි. හොඳයි. දුරකථන රැඳී ඉන්නවා කමල මහත්මිය කිරිල්ල වලින්. ආයුබෝවන්. ඔව් කමල මහත්මිය කියන්න ඔබතුමියගේ ගැටලුව පිළිබඳව අපිට කතා කරන්න. මට දැනගන්න ඕනේ මගේ දූගේ මේ රැකියාව සහ මේ විවාහය. අපිට උපන් දින සහ වෙලාව කියන්න. උපන් දින 1994/6/23. හරි. උපන් වෙලාව? උපන් වෙලාව උදේ 10:10ට. උදේ 10:10ට. ඔව්. ඔබතුමියට දැනගන්න ඕනේ මේ රැකියාව සහ මේ විවාහය. රැකියාව සහ විවාහය.
විවාහ ප්‍රමාද දෝෂ තියෙනවා මේ කේන්දරේ සෙනසුරු 7න් ඉන්නේ. මොන අපි කියපු සාධක තමයි මේ තියෙන්නේ. රැකියාව ගැන කතා කරනවා නම් ඔබගේ දැන් බලන්න දරුවාගේ සෙනසුරු 7. සෙනසුරු 7 රාජෝගිකෙන් හිටියත් මම කිව්වා එදා වැඩසටහනේ විවාහ ප්‍රමාද කරන අවස්ථාවලුත් යෙදෙනවා කියලා. මේ සස පංච මහ රාජෝගෙන් ඉඳලත් මේ විවාහය ප්‍රමාද කරන දෝෂය මේ කේන්දරේ තියෙනවා බලන්න. ඔව් ඔව් සනිහතේ. ඉතින් ඒක තමයි කියන්නේ. දැන් මෙහෙම වුණාම ඔබලා දරුව ගෙවල් වල තියාගන්න එපා. බලන්න මුස්ලිම් මිනිස්සු ආදර්ශයට ගන්න. තියාගන්න නෑනේ වැඩි වීටපත් වෙච්ච කම පුළුවන් නම් බන්දලා දෙනවා. තමන්ගේ වර්ගය බෝ කිරීම සඳහා. ඉතින් ඔබලා තරුණ වයසේ මේ දරුව බන්දන්නකෝ. ඒ කාලේ අපේ අම්මලා තාත්තලා බැන්දේ එහෙමනේ. ඉතින් මම මේ කියන්නම් මේ මංගලයක උදා වෙන කාල සීමාවල් දෙදා සිසුවක වෙනකම් මේ කේන්දරයට මං මේ විවාහ ප්‍රමාද දෝෂ ඇති වෙනවා. 2021 වෙනතුරු ප්‍රමාද දෝෂ ඇති වෙනවා. මම එහෙම කිව්වා කියලා මේ ඔබලා උත්සාහයත් අරින්න එපා. ඔබලා උනන්දු වෙන්න. මම ජ්‍යොතිෂයට ජ්‍යොතිෂයෙන් මම කියන්නේ එනසුරු 7 ඔක තමයි කතන්දරේ. අතුමීට ඕනම් තවත් ජ්‍යොතිර්වේදීක් ලවා මේ කරගන්න පරීක්ෂා කරගන්න බලන්න පුළුවන්. පුළුවන් නේද? අපිට තවත් තැපැල් පතක් ලැබී තිබෙනවා මාතරින් හතරසිංහ මහතා. එතුමා අහන්නේ ඉදිරි අනාගතය සහ කෙසේ වේවිද, රැකියාව කුමක් වේවිද, විදේශ ගමන් පිළිබඳව තමයි එතුමා මේ තැපැල් පතෙන් අපෙන් ප්‍රශ්න කර තිබෙන්නේ. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන අපේ දුරකථන අංකය 287.96.2. ඔබට පුළුවන් මේ දුරකථනය ඔස්සේ අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සම්මානනීය විජිත රෝහණ විචේමුනි මහතාගෙන් ඔබේ ජ්‍යොතිර්වේදී ගැටලුව පිළිබඳව බොහොම කෙටියෙන් අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන් බවත් අපි සිහිපත් කරන්න කැමැති. මේ 1949 ඉත බිච් එකේන අවුරුදු 65ක එක්කෙනෙක් අහන විදේශ ගමන් තියනවද කියලා. මේ විදේශ ගමන් සල්ලි තියනවා නම් ඉතින් ඔබතුමාට මේ නම සඳහන් කරානේ. ඔව්. ඔව්. සල්ලි තියනවා නම් ඉතින් රට යන්න එන්න පුළුවන්. මේ අවුරුදු 65 නෙමෙයි 67යි 49. හරිද? ඔව්. අප්‍රියල වලට 67 සම්පූර්ණ වුණා. 67 කියන්නේ විදේශ ගමන් නාන. මේක නිකන් මට සැක සහිත කේන්දරයක්. ඔව්. මේ කේන්දරය ගැන මට සැකයි. ඡන්දයක් අටේ. සම්මේ රාජ්‍යක අපල තිබිච්ච කේන්දරයක්. මාළවි පංචමහ රාජෝගුවේ තිබිලා තියෙනවා. මිනිස්සු අපි පරිශ්‍රාවට ලක් කරන්නත් මේ වැනි කේන්දර ලියලා එවනවනේ. ඔව්.